දවසක් නිමවුණු වෙලාවේ ගෙවුණු දවස ගැන සමහරට අපි හිතනවා වෙන්න පුළුවන්. අලුත් දවස අපි සැලසුම් කරනවා වෙන්න පුළුවන්. අලුත් දවස කියන්නේ අපේ ජීවිතේ නම් ඔබ තවදුරටත් ජීවිතේට යම් දේවල් වටිනාකම් එකතු කරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නව නම් ඔබ ඒ දේ පිළිබඳවත් හිතන වෙලාවක් මේ වෙලාව වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ වටිනාකම හැමදාම තියෙනවානේ. දිනෙන් දින ඒ වටිනාකම් අලුත් වෙනවා. ඒ සඳහා අපි යොමු වෙන වාර තවදුරටත් වැඩි වෙනවා. අපි තෝරා ගන්නා පාඨමාලා, පාඨමාලාවල ගුණත්වය, ඒ පාඨමාලා තවදුරටත් හැදෑරීමෙන් අපේ ජීවිතේ තව තවත් ආලෝකවත් කරගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරනවා. එවැනි අවකාශයක් ඔබට උදා කර දෙන ආයතනයක් එක්ක අපි කතා කරන්න සූදානම් වෙන්නේ රසායන විද්‍යාව පිළිබඳව, රසායනය පිළිබඳව වැඩි යමක් ඔබට ඉගෙනගෙන ජීවිතේට අලුත් මාවතක් විවර කරගන්න පුළුවන් IKMC එකත් එක්ක ඔබට එකතු වුණා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයත් එක්ක එකතු වුණා. ආරාධනා කළා IKMC හි එමන් නැත්තම් ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ පීඨාධිපතිනි මහාචාර්ය චාන්දිනී පෙරේරා මහාචාර්යතුමියට අයබෝන් ඔබතුමියට අයබෝන්. ඒත් එක්කම අපි ආරාධනා කළා IKMC හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුෂාන් වීරසිරි මහත්මයාට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමාට අයබෝන් ඔබතුමියට. මහාචාර්යතුමිය අපි ආරම්භයක් විදියට ගත්තොත් IKMC එක මොනවද? ඒ කියන්නේ ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය ආයතනයක් විදිහට කාවද ඉලක්ක කරන්නේ, මොන වගේ අරමුණු ඔස්සේද ගමන් කරන්නේ, මේ පාඨමාලා සහ ආයතන ක්‍රියාත්මක වීම තුළ ඔබේ අරමුණු මොනවද කියලා අපි මුලින් පැහැදිලි කිරීමක් කරමු. ඔව් මනෝජ්, මම මුලින්ම කියන්නම් අපේ ආයතනය ඉන්ස්ටිටියුට් ඔෆ් කෙමිස්ට්‍රි සිලෝන් කියන එක අපි කෙටියෙන් හඳුන්වනවා IKMC කියලා. මේක පිහිටලා තියෙන්නේ රාජගිරියේ. දැන් අපි මෙම ආයතනය ඇත්තෙන්ම 1941 දී ලංකා රසායන විද්‍යා සංගමය කියලා එකක් තමයි පිහිටුවලා තියෙන්නේ. ඊට පස්සේ 1971 දී තමයි ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය ස්ථාපිත වුණේ. ඊට පස්සේ 1972 අවුරුද්දේ අංක 15 දරන රජයේ ගැසට් නිවේදනය මගින් ඒක අනුමත වුණා. දැන් මෙම ආයතනය රසායන විද්‍යාවේ ප්‍රවර්ධනය සඳහා ආරම්භ කළ වෘත්තිමය ආයතනයක්. එතකොට මේ ආයතනයේ කාර්යභාරයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒකෙන් මට කියන්න පුළුවන් කීපයක් විතරයි මේ වෙලාවේ වෙලාව විදිහට. ඒකේ ප්‍රධාන කාර්යභාරයන් විදිහට අපිට සලකන්න පුළුවන් ලංකාවේ රසායන විද්‍යා විෂය, ඒක තත්ත්වය උසස් කිරීම. ඊගාවට තවත් කාර්යභාරයක් තමයි රසායන විද්‍යාවේ ලංකාවේ සිදුවන නවෝත්පාදන. ඒ වගේම පර්යේෂණ ශාස්ත්‍රවල අවශ්‍ය අපි උපදෙස් ඒ වගේ දේවල් ඒක ප්‍රචලිත කරන්න සහාය දීම. ඊගාවට තවත් කාර්යභාරයක් තමයි දැන් අපේ රසායන විද්‍යාත්මක දැනුම අවශ්‍ය වුණු ජාතික ගැටලු පැන නගිනවනේ. ඒ වගේ අවස්ථාවලදී රජයට අවශ්‍ය උපදේශනය ලබා දෙන්න. උදාහරණයක් විදිහට පහුගිය කාලේ මේ කාබනික පොහොර ගැටලුව මේ මතු වුණා. තවත් ඔය පොල් තෙල් වල ඇෆලොටොක්සින් ප්‍රශ්නේ මතු වුණා. ඒ වගේ අවස්ථාවල අපි රසායන විද්‍යා ආයතනයක් විදිහට රජයට අවශ්‍ය උපදෙස් ලබා දීමත් අපේ එක්තරා කාර්යභාරයක්. ඔව්. තවත් තියෙනවා අපේ තියෙනවා දැන් අපි ආයතනය අනික රසායන විද්‍යා ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සහ ජාත්‍යන්තරව තියෙන සංවිධානයක සබඳතා ඇති කරගන්න ඕනේ. ඒකටත් උදාහරණයක් විදිහට අපි UK වල United Kingdom එකේ Royal Society of Chemistry
ඒකත් එක්ක සමීප සම්බන්ධතා පවත්වනවා. ඒ වගේම ශ්‍රී ලංකා ස්ලාස් කියන්නේ ශ්‍රී ලංකා ඇසෝසියේෂන් ෆෝර් ද ඇඩ්වාන්ස්මන්ට් ඔෆ් සයන්ස්. ඒකත් එක්කත් අපි බොහොම සමීප සම්බන්ධතා පවත්වනවා. ඊට අමතරව දැන් විදේශ වල නොයෙක් විදේශ රටවල් වල තියෙනවා රසායන විද්‍යා සංගම්. ඒවත් එක්කත් අපි සමීප සම්බන්ධතා පවත්වනවා. ඔව්. දැන් මේ සියල්ලත් එක්ක මේ ආයතනයේ පසුබිමත් එක්ක ඔබට තවදුරටත් රසායන විද්‍යා විෂය IKMC එකත් එක්ක ඉගෙනගෙන තවදුරටත් ඔබට ජීවිතේට වටිනාකම් එකතු කරගන්න තියෙන අවස්ථා පිළිබඳව අපි කතා කරන්නේ. ඒ පසුබිම පදනම සකස් කරමින් ඉන්නේ IKMC එක කොයි කාලෙද මේ අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කළේ කියන දේ පිළිබඳවත් අපි පැහැදිලි කිරීමක් කරොත් මහාචාර්යතුමනි. ඔව්, අපේ ඇත්තෙන්ම අපේ තව කාර්යභාරය තව එකක් තියෙනවා. ඒක තමයි රසායන විද්‍යා අධ්‍යාපනය අපේ රටේ ප්‍රවර්ධනය කිරීම. ඒකට අපිට උසස් රසායන විද්‍යාව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය අපේ රටේ ප්‍රචලිත කරන්න ඕනේ. ඒ සඳහා අපි මුලින්ම 1970 දශකයේ මුල් භාගයේ පළමුවෙන්ම පටන් ගත්තේ ඩිප්ලෝමා පාඨමාලාව. ඊට පස්සේ දෙවනුව ග්‍රැජුවට්ෂිප් ඉන් කෙමිස්ට්‍රි GIC කියන ප්‍රෝග්‍රෑම් එක, ඒක අවුරුදු 4ක පාඨමාලාවක්, ඒක ආරම්භ කළා. ඊට පස්සේ දිනෙන් දින දැන් අපේ වැඩසටහන් දෙකම පාඨමාලා දෙකම දිනෙන් දින ජනප්‍රිය වුණා, සිසුන් සංඛ්‍යාව වැඩි වුණා. ඊට පස්සේ අපේ ඉන්ස්ටිටියුට් එකට තේරුණා ළමයි සාමාන්‍යයෙන් අවුරුද්දකට 200කට වැඩි පිරිසක් ඇතුළත් වෙනවා. එතකොට මේ අධ්‍යාපන පාඨමාලා මෙහෙවන්න අපිට අධ්‍යාපන ඒකකයක් අවශ්‍යයි කියලා දැනුණා. එතකොට ඒකේ අවශ්‍යතාවය සපුරාලන්න 2001 College of Chemical Science කියන එක ආරම්භ කළා. අපි දැනට ඒ College of Chemical Science කියන එකෙන් තමයි අපේ සියලුම ඩිප්ලෝමා, උපාධි, ඔය වෘත්තීය අනිත් පාඨමාලා ඒ ඔක්කොම පරිපාලනය කරන්නේ මෙහෙවන්නේ College of Chemical Science වලින්. එතන තමයි අපේ පාඨමාලාවල ආරම්භය. මේ සියල්ලත් එක්ක IKMC එක මොන වගේ පාඨමාලාද දැන් මේ වෙලාවේ අපි බලාගෙන ඉන්න කෙනෙකුට ඒ පිළිබඳව දැනුවත්භාවයක් ලබා ගන්න පුළුවන් නම් මොන වගේ පාඨමාලාද සිසුන් වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ? ඔව් මනෝජ්, මහාචාර්යතුමිය සඳහන් කර විදිහට ඇත්තටම අපේ ආයතනයේ විසින් 1970 ගණන් වලින් පටන් ගත්තට පස්සේ ඉඳන්ම අධ්‍යාපන පාඨමාලා පවත්වාගෙන යනවා. මම ගත්තොත් ප්‍රධාන වශයෙන් අපි රසායන විද්‍යා ආයතනය විසින් කරන පාඨමාලා ප්‍රධාන වශයෙන්ම රසායන විද්‍යාව සම්බන්ධ දැනුම බෙදා දෙන සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වල යෙදෙන පාඨමාලාවන්. එතකොට ඒකෙදී ප්‍රධාන වශයෙන් පාඨමාලා තුනක් තියෙනවා. මම ඒ තුන ගැන සඳහන් කරන්නම්. ප්‍රථමයෙන් මම සඳහන් කරන්නම් අපකේ තියෙන රසායන විද්‍යාව සම්බන්ධ අවුරුදු 4ක ගෞරව උපාධිය. මේ ගෞරව උපාධිය ඇත්තටම සාමාන්‍යයෙන් අපි ස්කෝල වලින් එළියට එන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නේ භෞතික විද්‍යාව හරි ජීව විද්‍යාව විෂය ධාරාවලින් සමත් වෙලා එන කට්ටියට මේ පාඨමාලාවට ඇත්තටම සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ පාඨමාලාවේ රසායන විද්‍යාව සම්බන්ධ සියලුම විෂයන් අපි ආවරණය කරනවා. එතකොට මේකෙදී ඇත්තටම රසායන විද්‍යාව සම්බන්ධ විෂයන් ගත්තාම එතනදී සිද්ධාන්ත ඇතුළත් වෙනවා. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් වෙනවා. අපි සාමාන්‍යයෙන් ළමයි පාවිච්චි කරන තියරි ඇන් ප්‍රැක්ටිකල් ක්ලාසස් කියලා අපි හඳුන්වන. එතකොට ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි තව ඊට අමතරව තව අමතර විෂයක් විදිහට අපි එකතු කරලා තියෙනවා ව්‍යවහාරික කළමනාකරණය. එතකොට ඒකත් ළමයිට ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය හම් වෙනවා. ඒත් එක්කම ඇත්තටම අපි දැන් ලෝකයේත් එක්ක යනකොට අපිට අර එකම විශේෂක දැනුමක් විතරක් ප්‍රමාණවත් නොවන හින්දා ඊට අමතරව දැනුමක් ලබා දෙන ජීව විද්‍යාව වෙන්න පුළුවන්, භෞතික රසායනීය වෙන්න පුළුවන්, අපි ගත්තොත් කෘෂිකාර්මීය ආදී වෙන්න පුළුවන්. ඒ වගේ විෂය දැනුමකුත් අපි මේ පාඨමාලාවේ, ඒ කියන්නේ උපාධි පාඨමාලාව තුළ ළමයින්ට ලබා දෙනවා. ඊටත් අමතරව අපි කර්මාන්ත රසායන යම්කිසි ළමයෙක්ට ඕනේ නම් මේ උපාධිය ගත්තට පස්සේ කර්මාන්තේ රැකියාවක් කරන්න ඒ ආශ්‍රිත විෂයනුත් අපි මේ පාඨමාලාවට ඇතුළත් කරලා තියෙනවා. මේකේ තව විශේෂත්වයක් වෙන්නේ අපි පාඨමාලාවක් කිරීමේ එක අරමුණක්, ප්‍රධාන අරමුණක් තමයි
පාඨමාලාව අවසානයේදී උපාධියක් ගත්තට පස්සේ යම්කිසි රැකියාවක යම් ආකාරයෙන් වෘත්තීය මට්ටමක නියැලෙන්න. එතකොට ඒකට අවශ්‍ය පසුතලය අපි සකස් කරලා දෙනවා ඒගොල්ලොන්ගේ අධ්‍යාපන ඒ ලබන හතරවෙනි වර්ෂයේදී. ඒගොල්ලන්ට ඇත්තටම රසායන පර්යේෂණ කටයුතු කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ට සීමාවාසික පුහුණු අපි ඉන්ටර්න්ෂිප්ස් කියලා හඳුන්වන්නේ ඒ වගේ අවස්ථාවන් අපි උදා කරලා දීලා තිනවා. එතකොට ඒගොල්ලන් ඇත්තටම අර මේකින් ඔබට එනකොට එළියට එනකොටම වෘත්තීය අවශ්‍යතාවය අපි සෑහෙන දුරට සපුරනවා. ඔය මම කිව්වා අපි දෙන පළවෙනි පාඨමාලාව උපාධි පාඨමාලාව ඒ එක්කම අපේ තව තියෙනවා ග්‍රැජුවේට්ෂිප් ඉන් කෙමිස්ට්‍රි කියලා අධ්‍යාපන පාඨමාලාවක්. ඒක ඇත්තටම අපි හඳුන්වනවා වෘත්තීය සුසුකමක් කියලා. ඇත්ත මේ වෘත්තීය සුසුකමක් කියන්නේ මොකද්ද? මේක ඇත්තටම දැන් පාසල් වලින් එළියට එන ළමයින්ටත් මේක ඇත්තටම යොදා ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරගන්න. ඒ වගේම දැනට රසායන කර්මාන්තේ වෘත්තීය මට්ටමේ නියැලෙන අයටත් පුළුවන් මේ අවස්ථාව උදා කරගෙන අපායතනෙ හා එක් වෙලා මේ පාඨමාලාව අවුරුදු 4ක පාඨමාලාවක් ඒකත් රසායන විද්‍යාව සම්බන්ධ අවුරුදු 4ක පාඨමාලාවක් ඒකත් කරන්න පුළුවන්. මේකෙදිත් අපි රසායන විද්‍යාව විශේෂයෙන් මේකට අපි වැඩිපුරම රසායන කර්මාන්තයට වෘත්තීය මට්ටමේ රසායන කර්මාන්තයට අදාළ විෂයන් එකතු කරලා තිනවා. ඊට අනුබද්ධිතව අපි තවත් එකතු කරලා තිනවා මම අර කලින් සඳහන් කරපු ජීවවිද්‍යාව භෞතික විද්‍යාව වගේ අනෙකුත් විෂයන් මේ මේකට එකතු කරලා තිනවා. එතකොට ඒකෙනුත් ළමයින්ට ඇත්තටම වෘත්තීය සුසුකමක් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේකෙත් හතරවෙනි වසරට එනකොට ළමයින්ට අවස්ථාව තියෙනවා ඒගොල්ලන්ට නැවතත් සීමාවාසික පුහුණුවට එහෙම නැත්නම් රසායන විද්‍යාව සම්බන්ධ පර්යේෂණ වලට එකතු වෙන. ඊට අමතරව තුන්වෙනුව අපේ තව ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා. මේකෙදී ඇත්තටම රසායන විද්‍යා ගාර තාක්ෂණය සම්බන්ධ පාඨමාලාවක්. එතකොට රසායන විද්‍යා ගාර වල වෘත්තීය මට්ටමේ නියැලෙන අයට ඇත්තට මේ පාඨමාලාව ලබා ගැනීමෙන් ඒගොල්ලොන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නංවා ගන්න පුළුවන්. ඔය පාඨමාලා උපාධි සහ පාඨමාලා තුන තමයි ප්‍රධාන වශයෙන් දැනට අපේ IKMC ආයතනය විසින් කරගෙන යන්නේ. ජීවවිද්‍යා සහ භෞතික විද්‍යා විෂයන් අපසෝ සස්පෙලට හදාරපු සිසු සිසුවයන්ට ලැබෙන අවස්ථාවක්. කොහොමද පාඨමාලා සකස් වෙලා තියෙන්නේ සහ ආයතනය පිළිබඳව යම් හැඳින්වීමක් කරා. මාචාර්යතුමනි, අපි මෙහෙම දෙයක් පිළිබඳව අවධානය යොමු කරොත් කෙනෙක් මේ අවශ්‍යතාවන් සපුර ගන්න, මේ අධ්‍යාපනය ලබා ගන්න IKMC එක ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය තෝරගන්න ඕනේ ඇයි විශේෂයෙන් කියලා අපි කිව්වොත් ඒකට අපිට මොනවද දෙන්න පුළුවන් අදහස උත්තරේ? ඔව් මනෝජ්, ඒකට ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි අපිට ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා අපේ ආයතනයේ. දැන් අපේ ආයතනයේ ඉන්නවා අපේ රසායන විද්‍යා ශාස්ත්‍රයේ රසායන විද්‍යාවල විවිධ ශාස්ත්‍ර තියෙනවා. ඒ හැම ශාස්ත්‍රයෙන්ම රිප්‍රසන්ට් කරන ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලබාගත් ස්ථිර ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. උදාහරණයක් විදිහට ડોક્ટર කුෂාන් ඒකේ පර්මනන්ට් ස්ටාෆ් එකේ ඉන්නේ. ඊට අමතරව අපේ ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාලවල වැඩ කරන මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු, ආචාර්යවරු ඒගොල්ලොත් ඇවිල්ලා සතියන්තයේ දේශන පවත්වනවා, ප්‍රායෝගික පන්ති පවත්වනවා. ඊටත් අමතරව අපිට තවත් ඔය පිට කර්මාන්තවල පුද්ගලික ආයතනවල ඒව වැඩ කරන විද්වතුන් ඒගොල්ලොත් ඇවිල්ලා අපේ දේශනවලට අපිට උදව් කරන දේශනවලට සහභාගි වෙනවා. ඊට අමතරව අපේ තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ. අපි ප්‍රධාන තැන දෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණවලට. අපිට පුළුවන් අපේ සිසුන්ට අවශ්‍ය පරීක්ෂණ සඳහා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පරීක්ෂණාගාර පහසුකම් තියෙනවා. ඒ වගේම අපේ සිසුන්ට අර හතරවෙනි අවුරුද්දේ අපි කරනවානේ පරීක්ෂණ ව්‍යාපෘති. ඒකට අවශ්‍ය සුදුසුකම්, ඒකට අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම අපේ ආයතනයේ තියෙනවා. එතකොට අපේ ඔය අවුරුදු 4ක් අපේ සිසුන් අපේ පාඨමාලාව හදාරලා හැදෑරුවට පස්සේ ඒගොල්ලන්ට ලංකාවේ හරි ලෝකයේ ඕනම තැනක පරීක්ෂණ ව්‍යාපෘතියක් කිසිම අපහසුවක් නැතුව කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම සහ කුසලතා ඔක්කොම ඒගොල්ලෝ වර්ධනය කළා ඉවරයි. එතකොට ඒ වෙනකොට ඒකත් අපේ ආයතනයේ විශේෂත්වයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපේ අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක්.
අපේ දේශනවලදී තියෙනවා දැන් කුඩා කණ්ඩායම් විදිහට හරි තනි තනිව හරි ළමයින්ට අපි දෙනවා ප්‍රසන්ටේෂන්ස් කරන්න සෙමිනාස් කරන්න ඒ වගේ දේවල්. ඒකත් එක්තරා කාරණයක්. ඊට අමතරව තවත් තියෙනවා දැන් අපි දේශන වලට අමතරව අපේ තියෙනවා බාහිර ක්‍රියාකාරකම් ගොඩක්. විෂය සම්බන්ධ ක්‍රියාකාරකම් තියෙනවා ඒ වගේම විෂයට පරිබාහිර ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. එතකොට ඒවයින් ළමයින්ට පුළුවන් මේ ළමයින්ගේ මෘදු කුසලතා වර්ධනය කරන්න අපේ ආචාර්යතුමා ඒව ගැන ඉදිරියට මේ පැහැදිලි කරනවා. අනික තමයි දැන් ඒ අපි ඒ ලෙවල් උසස් පෙළ විභාගයේ ඉවරෙච්ච ගමන්ම අපි අපේ අධ්‍යාපන පාඨමාලා පටන් ගන්නවා. එතකොට ඕනම අපේ දරුවන්ට පුළුවන් ඒ ලෙවල් කරපු ගමන්ම අපේ ආයතනයට ඇවිල්ලා මේ ලියාපදිංචි වෙලා මේ අපේ පාඨමාලාවල් හදාරන්න ආරම්භ කරන්න. දැන් දරුවෝ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව හොඳ මාවතකට යොමු කරනවා වගේම කොහෙන්ද මේ ඉගෙන ගන්න කියන එකත් බලනවානේ. දරුවෙක් දැන් ඔබතුමත් කිව්වා වගේ උපාධි පාඨමාලාවක් අවුරුදු 4ක් හදාරලා එළියට ආවට පස්සේ ඒ උපාධි පාඨමාලාවට තියෙන පිළිගැනීම මොකක්ද කියලා කල්පනා කරනවා. IKMC එක පැත්තෙන් ඒ ගැන කතා කරවතින් ඩිග්‍රියක් අරගෙන උපාධියක් අරගෙන එළියට එන කෙනෙකුට IKMC එකේ මොන වගේ පිළිගැනීමක්ද ලැබෙන්නේ? ඔමන ජත්‍රම ඉතා හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් ඇත්තටම අපින් උපාධියක් ගන්න කෙනෙක්ට සමාජයට හෝ ලෝකයට ආපුවම තියෙන පිළිගැනීම මොකක්ද කියන එක ඇත්තටම ඉතාම වැදගත් කාරණයක්. ඇත්තටම අපේ උපාධි පාඨමාලා ගත්තාම අපේ අපි හඳුන්වනවා ලංකාවේ සාමාන්‍යයෙන් උපාධි පාඨමාලාව සම්බන්ධ පිළිගත් ආයතනය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. එතකොට ඒකේ අපි ප්‍රමිති සහතිකය ලබාගෙන තියෙනවා අපේ ගෞරව උපාධියට. එතකොට ඒක සමත් වෙන ශිෂ්‍යාවන්ට ඒකේ ඇගයීමකට ලක් වෙනවා. දැන් අපි ඔය UGC ප්‍රමිතිය කියන එක සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ ගොඩක් පාවිච්චි වෙන්නේ අද කාලේ නම් UGC accredited කියන. එතකොට ඒ ප්‍රමිතිය අපිට තියෙනවා ගෞරව උපාධියට. ඒ වගේම Royal Society of Chemistry UK ආයතනයේ විදිහින් RSC accredited කියලා අපි කියනවා. ඒ ප්‍රමිතියත් අපේ උපාධිවලට අපි ලබා දීලා තියෙනවා. ඒ හින්දා ඒ ඔය පිළිගැනීම ඇත්තටම තියෙනවා. ඒ හින්දා ලංකාව විතරක් නෙමෙයි UGC ස්ටෑන්ඩඩ් එක තියෙනවා කියන්නේ පිටරටවලවත් ලෝකයේ අනිකුත් රටවලත් පිළිගන්නවා. ඒ වගේම RSC ස්ටෑන්ඩඩ් එක තියෙනවා කියන්නේ ලංකාවේ වගේම ලෝකයේ අනිකුත් රටවල පිළිගන්නවා. උදාහරණයක් වශයෙන් මේ වෙනකොටත් ලංකාවේ විවිධ තැන්වල අපේ උපාධිධාරීන් රැකියාවල නියත වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය ලබනවා ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, යුනයිටඩ් කිංඩම් වගේ තැන්වල. ඒකෙන්ම ඇත්තටම පිළිබිඹු වෙනවා අපේ මේ ආයතනය විසින් පිරිනමන පාඨමාලා සහ උපාධීන් වලට තියෙන පිළිගැනීම. ඔව්. මාචාර්යතුමිය මේ ශිෂ්‍යත්ව වැඩසටහන් වගේ දේවලුත් තියෙනවද ළමයින් වෙනුවෙන්? ඔව් මනෝජ්, අපේ තියෙනවා ඒ වගේ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍ය ආධාර වැඩසටහන්. දැන් අපි අපේ ආයතනයට ඇතුළත් වෙනකොටම අපි බලනවා ඒ අපේ දරුවන් පාසල් අවධියේදී මොනාහරි ලබාගත්ත තියෙනවද විශේෂ කුසලතා සහතික එහෙම තියෙනවද කියලා බලනවා. ඒවා ක්‍රීඩාංශයෙන් වෙන්න පුළුවන්, අධ්‍යාපන රසායන විද්‍යා පැත්තෙන් වෙන්න පුළුවන්. ඒ වගේ තරඟ අර ජාතික මට්ටමේ ක්‍රීඩාවලින් හරි ඉහළ ප්‍රතිඵල ගත්ත ළමයින්ට අපි දෙනවා ශිෂ්‍යත්ව. ඒ වගේම රසායන විද්‍යාව සම්බන්ධ කෙමිස්ට්‍රි ඔලිම්පියාඩ් වගේ ඒ තරඟවලින් තේරිච්ච දරුවන්ටත් අපි ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. ඊට අමතරවත් අපි දෙනවා දැන් අපි අපේ තියෙනවා ඇතුළත් වීමේ පරීක්ෂණයක්. ඒකෙත් ඉහළ ලකුණු ලබා ගත්ත ළමයින්ට අපි ඒ ළමුන්ටත් ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. ඊටත් අමතරව තවත් තියෙනවා අපේ පාඨමාලාව කරගෙන යනකොට දැන් අපේ සියලුම විෂයන්ට ඒවයින් දක්ෂතා පෙන්වන ළමුන්ට ඒගොල්ලන්ටත් අපි ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. ඊට අමතරව අපේ රජයෙන් දෙනවනේ අර මේ ණය ආධාර, ඒ යටතේ අපි ඒ ළමයි ඒ ළමුන්වත් අපි බඳව ගන්නවා. ඒ ළමුන්වත් අවුරුද්දකට කීප දෙනෙක් සෑහෙන ගාණක් අපි ඒකට අපේ පාඨමාලාවට බඳව ගන්නවා. ඊටත් අමතරව තව අපි ඔය ආර්ථික අපහසුතා තියෙන ළමුන් ඉන්නවනේ, ඒගොල්ලන්ටත් අපි ඔය ශිෂ්‍යාධාර සපයනවා.
ඒවගේ අවස්ථා සිසුන් වෙනුවෙන් තියෙනවා. අර මේ මහාචාර්යතුමිය ඔබතුමා පැහැදිලි කරයි කියපු කාරණයක් අපි පැහැදිලි කරගෙන ඉමු. පන්ති කාමරය ඇතුලේ විෂය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලට වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් මේ දරු දැරියන්ව යොමු කරන වැඩසටහන් තියෙනවා. ඔව් මනෝජ්, දැන් ඇත්තටම ගත්තොත් අපි දැන් ළමයෙක්ට උසස් අධ්‍යාපනය පාසල් නිම කරලා ආවට පස්සේ ඒගොල්ලොන්ගේ අපි උපාධිය ලබා දුන්නාම උපාධිය පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ළමයෙක් ජීවිතේ සාර්ථක කරගන්න. එතකොට ඉන්නේහාට ගියපු අධ්‍යක්ීම් සහ කුසලතා වර්ධනය කිරීමක් ඇත්තටම අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් රසායන විද්‍යාව අපේ ප්‍රධාන විෂය වුණාට ඊට අමතරව ළමයින්ට අවශ්‍ය වෙන අපි කියන මෘදු කුසලතා කියලා. ඔය මෘදු කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය දේවල් අපි ඇත්තටම අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි උදාහරණ කීපයක් ගත්තොත් අපේ ළමයින්ට අපි අවස්ථාව තියෙනවා ඒගොල්ලොන්ගේ ඔය අපි සාමාන්‍ය ව්‍යවහාරයේ වචනින්ම කිව්වොත් ඔය ටැලන්ට්ස් වගේ දේවල් පෙන්වන්න. ඒකට අපි ටැලන්ට් ෂෝ ඇත්තටම තියෙනවා අපේ IKMC ආයතනය විසින් පවත්වන සෑම උපාධියකටම එන දැව් දරුවන්ට. ඒ වගේම විවිධ සංස්කෘතිකංග, ඒගොල්ලොන්ගේ සංස්කෘතිකංග ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට විවිධ ආගම් සම්බන්ධව ඒගොල්ලොන්ගේ විවිධ උත්සව පවත්වීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි කතා කරාම මේගොල්ලොන්ගේ තව ඔය විවිධ තරඟවලට අන්තර් විශ්වවිද්‍යාල තරඟ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් විවාද තරඟ අපි ඇත්තටම IKMC ආයතනය විසින් පවත්වන තරඟ තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ ඔය මුදු කුසලතා ගොඩක් වර්ධනය කරගන්න අප ආයතනයේ අධ්‍යාපනය ලැබෙන ගමන්. තව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ක්‍රීඩා කටයුතු සඳහාත් මේගොල්ලන්ට ඇත්තටම නිරත වීමේ හැකියාව අවස්ථාව සලසා දීලා තියෙනවා. දැන් IKMC පාඨමාලා හදාරන කෙනෙක් පාඨමාලා හදාරලා ඉවරලා සුදුසුකම ලබාගෙන සාමාන්‍ය පුරවැසියන් අතරට ආවට පස්සේ රැකියා වෙළඳපළට ආවට පස්සේ මොනවද උන්ට ජීවිතයේ තියෙන අවස්ථා? ඔව්, ඒකත් ඇත්තටම වැදගත්ම ප්‍රශ්නයක්. මොකද මේක අරගෙන කාට හරි ඕනෙත් තව ප්‍රයෝජනයක් ගන්න එතනින් එහාට ගොඩක් වෙලාට වෘත්තීය වශයෙන් ප්‍රයෝජනයක් ගන්න. ඇත්තටම ඒකට ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකක් තියෙනවා. රසායන විද්‍යාව උපාධියක් ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එකක් තමයි යාට අධ්‍යාපන මාර්ගයේම තව ඉස්සරහට යන්න පුළුවන්. අපි කියන පශ්චාත් උපාධි ලබා ගන්න. එතකොට අපි PhDs, Masters degrees කියලා හඳුන්වනවා. එතකොට මේ වගේ දේවල් ලබා ගන්නට ඇත්තට මේක අපි කලින් සඳහන් කරා මේක ලෝකේ පිළිගත් උපාධි තමයි මේගොල්ලන්ට හම්බෙන්නේ. ඒ පිළිගැනීම නිසාම ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා ලංකාව විතරක් නෙමෙයි පශ්චාත් උපාධි ලබා ගැනීමට අනිකුත් ලෝකයේ රටවලට ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ඒ වගේම ලන්ඩනය ඇතුළු UK අනිකුත් රටවල් වල අධ්‍යාපනය සැපිරීමේ හැකියාව තියෙනවා. ඒ එක පැත්තක්. ඒගොල්ලන්ට හිතනවා නම් උපාධිය ගත්ත හැටියෙම ඒගොල්ලන්ට හරි මට තව වැඩිදුර අධ්‍යාපනයක් ඕනේ නැහැ. ඒ වුණාට මම එනවා රසායන කර්මාන්තයේ රැකියාවක් කරන්න. ඒකටත් ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. මොකද ලෝකෙ ගත්තාම අපි රසායන විද්‍යාව කියන එක හඳුන්වනවා කනෙක්ටිං සයන්ස් එකක් කියලා. ඒ කියන්නේ මේක අනිකුත් සියලුම විද්‍යාවන් සම්බන්ධ කරන විද්‍යාවක් රසායන විද්‍යාව කියන්නේ. ඒ හින්දා අනිත් සියලුම විෂයන් සම්බන්ධ රැකියා වෙළඳපොලේ ඇත්තටම අවස්ථාව සැලසෙනවා රසායන විද්‍යාව කරන කෙනෙක්. ඇත්තටම රසායන විද්‍යාව නැතුව මොකක්වත් අපිට කතා කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් මම උදාහරණ කීපයක් කියන්නම්. ඔය රැකියා වෙළඳපොලට එන රසායන කර්මාන්තයේ සම්බන්ධයෙන් ගත්තොත් අපි උදාහරණ කීපයක් ගත්තොත් තීන්ත හදන ඒවා වෙන්න පුළුවන්. අපි මොනහරි රබර් නිෂ්පාදනයේදී වෙන්න පුළුවන්, වතුර සම්බන්ධ වෙන්න පුළුවන්, පස් සම්බන්ධ වෙන්න පුළුවන්, මහාචාර්යතුමිය මුලින් කතා කරපු පොහොර සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් NASA ආයතනයට ගියත් ඒ අවස්ථාවක අපි දැනුක පස් සාම්පලයක් හරි මොනවාරි ටෙස්ට් කරන්න තියෙනවා කියලා. ඒකටත් රසායන විද්‍යාව සම්බන්ධයි. ඒ හින්දා ඇත්තටම මේ රැකියා වෙළඳපොළ කියන එක රසායන විද්‍යාව උපාධියක් සමග විවෘතව ඒ ළමයින්ට විවෘත වෙනවා. ඔව්. මටත් ආසයි පාඨමාලාවක් හදාරන්න, උපාධියක් ලබා ගන්න කියලා හිතන කෙනෙක්. IKMC එකත් එක්ක සම්බන්ධ වෙන මේ පාඨමාලා හදාරන්න තියෙන උණු සුදුසුකම් මොනවද කියලාත් අපි මතක් කරමු ආචාර්යතුමිය. ඇත්තෙන්ම සුදුසුකම් විදිහට කියන්න පුළුවන් අපේ අපස උසස් පෙළ විභාගයේ සාමාන්‍ය සාමර්ථ තුනක්, ජීව විද්‍යාව අංශයෙන් හරි භෞතික විද්‍යා අංශයෙන් හරි S3ක් තමයි අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව ඒ ලෙවල් අපේ අවස උසස් පෙළ ඒ ලෙවල් හා සමාන වෙන ඕනෑම ජාත්‍යන්තර විභාගයක ප්‍රතිඵලත් අපි සලකල බලනවා. එහා සමාන ප්‍රතිඵල තියෙනවා නම් ඔය තියන්නේ ලන්ඩන් ඒ ලෙවල්, කේම්බ්‍රිජ් එක්සෑම්ස් වගේ ඒවත් අපි සලකල බලනවා. ඒක තමයි අපේ තියෙන අවම සුදුසුකම. අයදුම් කරන්නේ කොහොමද ජස්සකතකාචාරතුමා?
ඇතරම අපේ පාට මාලා සහ අපේ ආයතනය පිළිබඳ උනන්දව දක්නට අයදුම් කරන්න අපේ වෙබඩවට පිවිසන්න පුළුවන් mc.td.lk කියන වෙබවට වියට ඒවගේ අපේ ෆස්බුක් පිටුවලින් ඉන්සගම් පිටුවලින් වටස පරහ අපියන් සමඟ එකතු වෙලා ඒගලට වැඩි විස්තර දැනගන්න පුළුවන් කොහොමද මේකට අයදුම් කරන්න කියලා අපිට ඇත්තරම දැන් ආයතනය පැමිණෙන් නැතුවම වෙබ්බඩවි ඔස්සේ කෙලින්ම අයදුම් කිරීමේ හැකියාව මේ ශිෂ්‍යයාවන්ට උදා කරලා දීල තියෙන ඒකම වැඩි විස්තර දැනගන්න ඕන්නන් අපේ බිඳුව එකයි එකයි දෙසිය අසූ හයයි දොළහයි තිස්සක ඒ වගේම බිඳුව එකයි එකයි දෙසිය අසූ හය දාසයයි පනස්තුන කියන දුරකථන අංක ඔස්සේත් ඊට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්ට ඇත්තටම වැඩි විස්තර දැනගෙන පුළුවන්න පුළුවන්. අවසාන වශයෙන් ඕපන් ඩේ එකක් ලෑස්ති කරලා තියෙනවා අපි ඒ ගැන කතා කරමු. ඔව් ඔව් ඇත්තටම මේ ජූලි 6 වෙනිදා ඇත්තටම IKMC රාජකීය පරිශ්‍රයේදී අපි විවෘත දිනයක් කියනවා ලෑස්ති කරලා තියෙනවා. ඒක ඇත්තටම දැන් මේ උසස් පෙළින් පස්සේ ද රසායන විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් හොය හොය කරන්න ඉන්න ශිෂ්‍යාවන්ට ඒගොල්ලන්ට මේ කතාව අහනවා වගේම අපිව එන්න අපිව ඇවිල්ලා දැක ගන්න ආයතනය දැක ගන්න අපේ ආචාර මණ්ඩලයට මහාචාර මණ්ඩලයට කතා කරන්න පුළුවන් ඔයගොල්ලෝගේ ඇහිම්ම දැකගෙන වැඩි විස්තර ඔයගොල්ලොන්ට අවශ්‍යතාවයේ අනුව විස්තර දැනගන්න පුළුවන් මොන මොන විදිහටද ඔයගොල්ලන්ට පාඨමාලාවට එන්න දේවල් වැඩි විස්තර දැනගන්න පුළුවන් කියන මහඟු අවස්ථාවක් ජූලි 6 වෙනිදා උදේ 10 සිට හවස 3 දක්වා රාජකීය IKMC පරිශ්‍රයේදී පැවැත්වෙන විවෘත දිනයට මම ආරාධනා කරනවා සියලු දෙනාට ඇවිල්ලා වැඩි විස්තර දැනගන්න කියලා. හොඳයි අපි IKMC එක පිළිබඳව යම් අවබෝධයක් ලබා දුන්නේ මේ කාල සීමාව ඇතුලේ ගොඩනගාගත්තු අපසරිය තුළ අත්දැකීම තුළ සුදුසුකම්ලත් ඇඳුරු මඩුල්ලක් යටතේ රසායන විද්‍යාව පිළිබඳව වැඩිදුර අධ්‍යාපනයක් ලැබලා ජීවිතය සාර්ථක කරගන්න මේ කර්මාන්ත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ මම නැත්තම් තව වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න විදේශගත ඔබට රැකියා කරන්න මේ සියලු අවස්ථා මේ පාඨමාලා සහ උපාධි පාඨමාලා හරහා ලබා ගන්න පුළුවන් බව සඳහන් කළේ අපොස උසස් පෙළ ජීව විද්‍යා හෝ භෞතික විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරලා ඒ සුදුසුකම් අවම සුදුසුකම් සපුරලා තියෙන සිසු දරු දෙරියන් වෙනුවෙන්. එමනම් අපි ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය වෙනුවෙන් ඒ දැනුවත් කිරීම වෙනුවෙන් සහභාගී වුණු පීඨාධිපතිනී මහාචාර්ය චාන්දනී පෙරේරා මහත්මියට මහාචාර්යතුමියට ඒ වගේම කුෂාන් වීරසිරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමාටත් ස්තුතිවන්ත වෙනවා මේ දැනුවත් කිරීම වෙනුවෙන්. බොහොම ස්තුතියි ඔබතුමියට සහ ඔබතුමාට. අයබෝවන්. අයබෝවන්.